දී රවී රවිකුම් බැහැලයිනි කිසිදා නොහැටිමු ජාතියක් ලෙස එක්ව නැගිටිමු. අයිබුවන්, නිරෝගිමත් උදැස්සනක් වේවා. සියලු ලෝකවාසයෙන් සෝපත් වේවා. පුරුදු පැතුම අපි අදත් මුලට ගේනු. එන්න මේ පැත්තට මේ පත්තරේ විස්තරේ. පත්තරවල තියෙන විස්තර ඔක්කොම කියන්නට කලින් දෙයක් කියන්නට ඕනි. අද අප්‍රේල් මාසේ පළවෙනිදා. අප්‍රේල් පළවෙනිදා කියලා කිව්වම අපි කියනවා කාගේ දවස කියලා. මම අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ, ආයෙ කියන්න ඕනේ නැහැ කාගේ දවසද කියලා. ඒ යම් ආකාරයක දවසක් නම් කරලා අවුරුද්දේ එහෙම තත්ත්වයක් ඇති කරලා යම් යම් දේවල් පිළිබඳව හාස්‍යයට, උපහාසයට, විහිළුවට යම් යම් දේවල් කරනවා. මතක් කිරීමක් කරන්න ඕනි. මේක ඉතා වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු අවස්ථාවක්. ඒ නිසා ගැටලුවක් ඇතිවන කිසිම විහිළුවක් කිසිවෙකුට කරන්නට එපා. ආරම්භයේදීම කියන්නේ. මොකද සමහර වෙලාවට සමහර අය අතිමහත් බෞතර ජනතාව ඉතා වගකීමෙන්, කල්පනාවෙන්, උවමනාවෙන් රට, ජාතිය, ලෝකය ගැන හිතමින් ඒකැක්කුමෙන් කටයුතු කරද්දී කීප දෙනෙක් ඉන්නවා ඒ තැනට යන්නේ නැති. එතකොට ඒ වගේ අය ගැටලු සාගත විහිළු අද අප්‍රේල් පළවෙනිදා කාවාරි අන්දන්න කළොත් ඒක ගැටලු සාගත තත්ත්වයකට පත් වෙන්නට තියෙනවා. ඒ හින්දා එහෙම අපි නොකරමු කියලා මතක් කිරීමක් ආරම්භයට කරනවා. හොඳයි, පත්තර පැත්තට යමු. ඔබ දන්නවා කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය අරින්න අනිත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීති අද ඉවත් කරනවා පැය 8ක කාල සීමාවක් සඳහා. අපි ඒ ගැන කතා පුවත ආරම්භයට ගමු. දිස්ත්‍රික්ක 19ක ඇඳිරි අද උදේ 6ට අවසන්. සවස 2ට යාලි සුජිත් හේවාජුලි ගේලිය. දිස්ත්‍රික්ක 19ක් සඳහා ක්‍රියාත්මක වන ඇඳිරි නීති අද උදේ 6ට අවසන් කර සවස 2ට යාලි පැනවෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කිරීමක් කරනවා. අද උදේ මෙසේ ඉවත් කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය දිස්ත්‍රික්ක හැර දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන ඇඳිරි නීතියයි. මා මුලින් සඳහන් කරපු දිස්ත්‍රික්ක 6ට නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වන බව කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සඳහන් කිරීමක් කරනවා. අදාළ දිස්ත්‍රික්කවලට දිගටම ක්‍රියාත්මක වෙනවා කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය. අපි එක විශේෂයෙන්ම මතක් කිරීමක් කරන්න මේක අවස්ථාව කරගන්න. හොඳයි, එතකොට මේ ඇඳිරි නීතිය කාල සීමාව තුළ ඉතා වගකීම් සහගත ලෙස වැඩ කටයුතු කරන්න ආච්චිගේ අම්මගේ, එමත් නැත්තම් සීයාගේ තාත්තගේ බෙහෙත් වට්ටෝරුව අරගෙන එළියට බැහැලා වෙන වෙන වැඩවලට ගිය උන්දැලා නිසා හැබෑවටම බෙහෙත් ගන්න ඕනි වුණා අයටත් පෞගිය වකවානුවල දුෂ්කරතාවලට ලක් වෙන්නට සිදු වුණා. ඒ වගේම ඇඳිරි නීතිය මේ වන විට දැඩි කර තිබෙනවා. රටේ පවතින කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ අවදානම හේතු කොටගෙන අපි ඒ අවධානය මේ මිදෙන්නට නම් ඒකරාශී වීම, බොරුවට එළියට බැස්සීම නතර කරගන්න ඕනි. තව කාට හරි පේන්නා මටත් එළියට බහින්න පුළුවන් කියලා බැලලා තේරුමක් තියනවාද? එහෙම බැලලා වැඩක් නැහැ. අත්‍යවශ්‍යය අවධානම අරගෙනයි අත්‍යවශ්‍ය සේවා එළියට බහින්නේ. සෞඛ්‍යාංශ, ආරක්ෂකාංශ, එතකොට මාධ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යන අය අවධානම අරගෙන එළියට බහින්නේ. ඒ නිසා අනිත් අය නිකරුණ එළියට බහින්න එපා. මෙන්න අද දිවයින පත්‍රය දානවා. ඇඳිරිය කැඩුවොත් නීතිය තදින්. හේමන්ත රන්දුරුලියන්. සේවා හැඳුනුම් පතක් හෝ ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව මාර්ගවල ගමන් ගන්නා සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානයේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව වාර්තාවාද දිවයින පත්තරේ පළ කරනවා. ඒ අනුව සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස පාවිච්චි කරන අය හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මාර්ගවල ගමන් ගන්නා සියලුම පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම පොලිසිය ඊයේ සිට ආරම්භ කර තිබෙනවා. තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම ඊයේ ඉඳන් ආරම්භ කළා. මේක දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති කාල සීමාව තුළ එළියට බහලා ගැටළු ඇති කරගන්න අවශ්‍යද? තමන්ගේ වාහනයක් නැති වෙනවා මේ අවදානම් කාලය අවසන් වන තුරු. එහෙම වුණොත් එතකොට අත්අඩංගුවටපත් වෙනවා. ඒ හින්දා පරිස්සමට ගෙදර ඉන්න. ඒ අතරේ ඇඳිරිය කඩ කරන වාහන කොරෝනා පහවන තුරු ආපසු දෙන්නේ නැහැ. මේ තියෙන්නේ පොලිසිය කියනවා සමන් ගමගේ එළිය. ඇඳිරි නීතියේ උල්ලංඝනය කිරීමේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සමග පොලිස් භාරයට ගන්නා කිසිදු වාහනයක් කොරෝනා වසංගත තත්ත්වයේ පහව යනතුරු යළි ලබා නොදෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කිරීමක් කරනවා.
ඒ නිසා පරිස්සමට ගෙදරටලා ඉන්න නිකන් අවදානමක් දරන්න එපා. තමන්වත් ගැටලුවට ලක් වෙනවා. තමන් ගැටලුවකට ලක් වුණොත් අපි ගැටලුවකට ලක් වුණොත් අපි අවට වටපිටාවෙ ඉන්න පෞලි සමාජිකයන් අවට වටපිටාවේ අය ආශ්‍රය කරපු අය ලඟ වෙච්ච අය කී දෙනෙක් අවදානමට යනවා. දේ තුලින් රට නේද අවදානමට යන්නේ. එහෙම තත්ත්වයන් පෞගේ දවස්වල තිබුණා නේද? ඒ ගැන මං සවිස්තරවාද පත්‍රයේ විස්තරෙන් කියන්නම්. ඊට කලින් GMOA අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ පිළිබඳව අපි දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් උපුටා ගන්න හදන්නේ කොරෝනා පැතිරීම වැඩිවීමේ අවදානමක්. ඇඳිරිය ලිහිල් කරන්න එපා. GMOA රජයට අනතුරු අඟවන්නේ උපාලි දසේරම් ලියන්. ශ්‍රී ලංකාවේ සමාජය තුළ කොරෝනා වෛරසයේ ආසාදිනේ පැතිරීමේ දැඩි අවධානමක් මතුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවා ඇති බැවින් විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම නතර කර ජනතාව නිවාස තුලම රඳවා තැබීමට පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දැනුම් දී සිටිනවා. වසංගත විද්‍යානුකූල අනාවැකිය අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග තුළ වුවද රෝගීන් උපරමයෙන් වාර්තා වීම මෙම මස අවසානය දක්වා සිදුවිය හැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කිරීමක් කරනවා. එහෙමයි කියන්නේ. ඒ පිළිබඳව අපි දැඩිව අවධානය යොමු කර යුතුව තිබෙනවා. ඔබ දන්නවා ලෝක තත්ත්වයේ සමහර රටවල් ඉතාම අඩු ආසාදිතයන්ගෙන් පටන් ගත්තේ. හැබැයි ඒ රටවල්වල දැන් තත්ත්වය, ඇමරිකාවේ තත්ත්වය, ඉතාලියේ තත්ත්වය, ඊට පස්සේ ස්පාඤ්ඤයේ තත්ත්වය, යුරෝපයේ, ප්‍රංශයේ, ජර්මනිය වගේ රටවල්වල තත්ත්වය ඔගොල්ලෝ දන්නවා. ඒ හින්දා ඊයේ දවසේදී ඔබ දන්නවා විශ්ව සම්පූර්ණ වුණු පළවෙනි දවස බවට පත් වුණා එක දවසක් ඇතුළත. ඒකත් එක්ක ඉස්සරහට කොයි විදියට වාර්තා වේද අපි එලෙස වාර්තා නොවේවා කියලා පතමු. හැබැයි අපි අවධානය අරගෙන අවධානමට පෙර සූදානම් වීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. ඒකත් එක්ක මේ කියන්නේ ඒ අතරේ GMOA කියන්නේ නම් කොරෝනා පැතිරීමේ වැඩිවීමේ අවධානමක් ඇඳිරිය ලිහිල් කරන්න එපා කියලා. ඒකම අපි ආණ්ඩුවට බලධාරීන්ට මතක් කරනවා. ඒ ඇඳිරි නීතියේ කාලවකවානුවේ ජනතාව කන්න බොන්න ඕනි. ඒ තුලින් තමයි ඔවුන්ට මූලික ජීවත් වීමේ අවස්ථාව සැලසෙන්නේ. ඒ ගැන ප්‍රායෝගික ක්‍රමවේද අනුගමනය කරන්න මම මේ ප්‍රායෝගික බව පිළිබඳව අද කතා කරන්න සූදානම් වෙමින් ඉන්නේ. ඊට කලින් මෞබිම් පත්‍රයට යමු. මෞබිම් පත්‍රයේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකකින් එකක් ලියනවා. පරතරය නොසලකා හැරියොත් තත්ත්වය භයානකයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ජේටී ද සිල්වා ලියන්නේ. මෙන්න කතා පුවත. ඉදිරි සති දෙක තුළ කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3000 දක්වා ඉහළ යෑමේ වැළැක්වීමට නම් තත්ත්වය පාලනය කිරීමට වහාම පියවර නොගතහොත් එවන් තත්ත්වයක් යටතේ අපේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටි ගැටළු සහගත තත්ත්වයක් සිදුවන ආකාරය බලාගෙන ඉන්න වේයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ප්‍රදේශ ගණනාවකට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය වරින් වර රිහිල් කිරීමේදී ජනතාව අනවශ්‍ය අන්දමට නිවෙස්වලින් බැහැර වී සමාජ දුරස්ථභාවය නොසලකාහර කටයුතු කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇතැයි මේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරනවා කියලා අද මේ පත්තරේ දාලා තියෙනවා. එහෙම කතාවක් දාලා තියෙන්නේ අද මෞබිම් පත්තරේ. ඒකත් එක්ක අවදානම ගන්න නැතුව අවදානෙන් සිටමු. අවදානට අවදානමට පෙර සූදානම් වෙමු. නැත්නම් එන්න එන්න දවසෙන් දවස රෝගීන් සංඛ්‍යාව ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙලා ජීවිත තර්ජනෙ එන්නට පුළුවන්කම හොඳටම තියෙනවා. ආය ආය මතක් කරන්නේ එකයි. ඒ අතරේ අද දවසේදී එළියට බහින ඔබ ගෙදරකින් එක්කෙනෙක් විතරක් එළියට බහින්න අත්‍යවශ්‍ය දේවල් ගන්න යන්න නිකරුණේ එළියට බහින්න එපා. ඒ වගේම සෞඛ්‍ය අංශ ලබා දුන්න උපදෙස් පිළිපදින්න එකට සෙනඟ එක පොදියට කටයුතු කරන්න යන්න එපා කියලා අපි ආදරෙන් ඕගලන්ට මතක් කරනවා. මොකද අපි එක එක කාරණා බලාගෙන යමු. ගෙවි ගිය පැය 24 තත්ත්වයේ පිළිබඳව අපි සෑහෙන හිතන් වෙනවා මේ අද මෞබිම් පත්තරේ. පසුගිය පැය 24ට නව ආසාදිතයන් 20 දෙනෙක් මුළු ගණන 142යි. අන්තිම 10 පුත්තලමින් කියලා ශ්‍රීරාන් රණසිංහ තබන සටහනක් මේ දාලා තියෙනවා. ඔන්න ගෙවි ගිය දවසේ තත්ත්වය. ඒ අතරේ මේ කතාවත් බලන්න මේ කත්තු පුට ගන්න මේ මෞබිම් පත්තරේ. මීගමුවේ කතාවක්. මීගමුවේදී මීගිය ආසාදිතයා ඇසුරු කළ 150 දෙනෙක් සොයා මෙහෙයුම්. මීගමුව රෝහලේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙක් ඇතුළුව 21 දෙනෙක් නිරෝධායනයට කියලා නලිර් ජමල්ඩීන් අද මෞබිම් පත්තරේට වාර්තා කළා තියෙනවා. අන්තිම මොහොතේ ආවේ මේ මීගමුවේ මීගිය තැනැත්තා
ආවට පස්සේ දවසේ ජීවිතක්ෂයට පත් වුණා. එයා කොයි කොයි තැන්වල ගිහිල්ලා තිබුණාද? කී දෙනෙක් මේ වෙලාවේ අවදානම් තත්ත්වයක ඉන්නවද? එතකොට එයා ගිය රෝහල්වල කාර්ය මණ්ඩලය ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලන්ව නිරෝධායනයට ලක් කරන්න වෙනවා. මේ විදිහට රෝහල් කාර්ය මණ්ඩලය දිගින් දිගටම නිරෝධායනය කරන්නට ගියොත් මොකද්ද වෙන්නේ? පොඩ්ඩක් හිතන්න ඒ තත්ත්වේ. ඒකත් එක්ක අද ලංකාදීප පත්තරේ වාර්තා කරන කතාවකට යන්න සූදානම් වෙනවා. මෙහෙම කතාවක් අද ලංකාදීපේ දාන. ඒ කතාපුවතින් කියන්නේ බේරුවලින් හමු වූ රෝගියාගේ බිරිඳට පුතාට බිරිඳගේ මවට පියාට කොරෝනා ඔක්කොම 12ට නැගී සුජිත් තේවාජ්ජුලිගේ අලුත්ගම තුසිතත් එක්ක ලියලා තියෙනවා. ඔබටද මටද කාටද සුදුද කළුද? එහෙම නැත්නම් ලිංග ભેදයක් තියෙනවද? ಜಾති ભેදයක් තියෙනවද? ආගම් ભેදයක් තියෙනවද? කුමාරවරුද සිටුවරුද දුගී දුප්පතුන්ද කොරෝනා තකන්නේනේ? ඒකත් එක්කයි මේ ගැටලුව බරපතල වෙන්නේ. අකුරණ රෝගියාගේ බිරිඳට පුතාට ලේලියටත් කොරෝනා හැදිලා නිමන්ති රණසිංහ සහ ජේල් ජයසිංහ ලියත් එක්කෙනෙක්ගෙන් අනිත්ටට පැතිරලාන අවදානම තමයි අපි මේ උපුටා ගන්නෙ. එතකොට ලංකාදීප පත්‍රයේ තවත් කතාවක් තියෙනවා. ඒකෙත් අපි ශීර්ෂ පාඨය පමණක් බලලා ඉස්සරහට යමු. කළුතර රෝගීන් 19න් 17ක්ම බණ්ඩාර ගමින් අටලුගම මාරාබු උපතපල් ස්ථානාධිපතිනියගේ බාල පුතාත් නාගුඩ රෝහලට සැමියා දුවහා වැඩිමල් පුතා IDH රෝහලේ කියලා තව දාලා තිනවා. ඒ අටලුගම මාරාව උපතපල් ස්ථානාධිපති නියගේ අනිත් අයගේ තත්ත්වය ගැනයි දාලා තියෙන්නේ. ඔන්න අවදානම් තත්ත්වය පෙන්වන්නයි මම කෙනෙක් උපුටා ගන්න. එතකොට අර කොරෝනා හැදිලා හරියට ඒ සැකසිත තත්ත්වය තියෙන්නේ කියලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නොකිව්වට පස්සේ ඇති වෙන තත්ත්වය ගැන මම කියලා දැන් තප්පර කීපයක් විනාඩියක් එකමාරක් ඇති. මේ අද ලංකාදීප පත්‍රයේ දාන සටහන. කොරෝනා රෝගීහු දෙදෙනා කළුබෝවිල මේගමු රෝහල් වාට්ටු දෙකක් වසා දමති. පොඩ්ඩක් බලන්න මේ සටහන. අද අපිට ඒ පිළිබඳව වාර්තාව උපුටා ගන්නට සූදානම් වෙනවා ලංකාදීප ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන්. කොරෝනා රෝගීන් දෙදෙනෙකු හම්වීමත් සමග කළුබෝවිල දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ හා මේගමුව මූලික රෝහලේ වාට්ටු දෙකක් සම්පූර්ණයෙන් වසා දමා වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ සමාජිකයන් 61 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍යංශ බලධාරීන් සඳහන් කරනවා කියලා මේකේ දාලා තියෙනවා. ඔන්න තත්ත්වේ මේ රෝගීන් දෙදෙනෙක් මොකද්ද කරලා තියෙන්නේ? එක රෝගියෙක්ට කරන්න පුළුවන් වැඩේ මේ දෙන්නෙක් කරපු වැඩේ කළුබෝවිල මේගම රෝහල් වාට්ටු දෙකක්ම වහලා දානවා. මෙතන වෙද හෙද 61 දෙනෙක් නිරෝධායනයට ලක් වෙනවා. කොච්චර වැඩ කටයුතු මේ මොහොතේ කරන්න පුළුවන් කට්ටියක්ද? එතකොට පුත්තල මේ තත්ත්වය පිළිබඳව වාර්තාව අපි ලංකාදීපෙන්න උපුටා ගන්න. පුත්තලමින් කොරෝනා 10ක් පුත්තලමේ හිරාන් වාර්තාව අරගෙන අපි දැන් ඕගොල්ලන්ව තවදුරටත් දැනුවත් කරන්නටයි සූදානම. ඉදිරි දින කීපය අවදානම්. පරිස්සමෙන් ඉන්න ස්වයං නිරෝධායනයේ 7000ක් ගැන දැඩි අවධානයෙන් යුදා මුදාපති කියන්නේ සුජිත් හේවාජුලි ගේලියන්. ජනතාව හිතුමතේ වැඩ කළොත් කොරෝනා වෛරසයේ ඉදිරි දින කීපයේදී වැඩිවීමේ ප්‍රවණතාවක් මතුවිය හැකි බව යුදා මුදාපති කොරෝනා මර්ධන කාර්යසාධක බලකායේ ප්‍රධානි ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කරපු සදාන් කිරීම මේ අවදානම සෞඛ්‍යංශ දැන්ටමත් පෙන්වා දී ඇතැයි කී හමුදාපතිවරයා මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කිරීම වැදගත් වන්නේ යයිද ප්‍රකාශ කරනවා. ජනතාව අනවශ්‍ය ලෙස රැස්වීම රෝගීය ව්‍යාප්ති වීමට ප්‍රධාන හේතුවක් යයිද ඔහු සදාන් කිරීමක් කරනවා. සෑහෙන කාර්යභාරයක් ඉටු කරන අයගෙන් කෙනෙක් යුදා මුදාපතිතුමා මේ ඔහු කියපු කතාව ඔබට මා නැවත මතක් කරනවා. ඉදිරි දින කීපයේ අවදානම් පරිස්සමෙන් ඉන්න ස්වයං නිරෝධායනයේ 7000ක් ගැන දැඩි අවධානයෙන් කියලා යුදා මුදාපතිතුමා සදාහන් කිරීමක් කරලා තියෙනවා. එතකොට මේ අතරේ අජිත් රෝහණ කරපු ප්‍රකාශයකට අපි ලංකාදීප පත්‍රයට යනවා බලන්න. මාර්තු 16න් පසු රටින් ආපු සැවම අද දහවල් 12ට පෙර ලියාපදිංචි වෙන්න ඕනේ. ඉන්දිකා රාමනායක ලියන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියන්නේ කුමන හෝ රටක සිට මාර්තු මාස 16 දිනට පසුව මේ රටට පැමිණ සිටින සියලු දෙනා අද දහවල් 12ට පෙර අනිවාර්යයෙන්ම පොලිසිය ලියාපදිංචි විය යුතුයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදාන් කරපු කතාපුවත මේ දාලා තියෙනවා. මතක ඇතුව කවුරු හරි රට ගිහිල්ලා ආවනම් විශේෂයෙන්ම 16න් පස්සේ මොකද්ද කියන්නේ අද දහවල් 12ට පෙර ලියාපදිංචි වෙන්න. පැහැදිලිවම ලියාපදිංචි වෙන්න. සමහරු කට්ටි පැනලා ඉන්නවා නිරෝධායනය නොවේ. තවත් එක්කෙනෙක් නිරෝධායනය නොවේ කියලා කසාදු බැඳ පොතක් ඊයේ දාලා තිබුණා. මේ අවදානම රට පුරාම උදාහරින්න එපා. ඊට පස්සේ අද දිවයින පත්තරේ වාර්තා කරනවා තවත් කතාවක්. රට ගිහින් ඇවිත් පොලිසියට කට්ටි පණින අයගේ මුහුණු ප්‍රසිද්ධ කරනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියන්නේ නෝමන් පලියවඩන ලියන.
විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයන් තවදුරටත් පොලිසිය ලියාපදිංචි නොවී සිටියහොත් ලබන 16 වෙනිදායින් පසු ඔවුන්ගේ චාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දිවයිනට සඳහන් කිරීමක් කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට පවා සිදුවන බවද හෙතෙම සඳහන් කළා කියලයි වැඩිදුරටත් මේක දාලා තියෙන්නේ. ඔන්න ඇයි මේ අවධානම ගන්නේ? රට ගිහින් ඇවිත් පොලිසියට කට්ටිපරණ අයගේ මුහුණු ප්‍රසිද්ධ කරනවා. ඒ අතරේ මා ඔබට කිව්වා ඇඳිරි නීතිය කාලය තුළදී යම් යම් අවභාවිතාවන් සිදු කරන්නට සමහර උත්සාහ දැරුවා කියලා. ඒකත් එක්ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම දැඩිව බලපැවත්වෙන පරිදි ඊයේ ඉඳන් සිදු කරනවා. ඒකත් එක්ක කොළඹ නගරය වටේ මාර්ග බාධක 16ක් ඉන්දිකා රාමනායක ලියයි. කොළඹ නගරයට ඇතුළු වන සියලු මාර්ග ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග බාධක 16ක් ඊයේ 31 වෙනිදා ස්ථාපිත කරනු ලැබී එයයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර ඇති නගර සහ ගම්මානවල පදිංචි පුද්ගලයන් කොළඹ නගරයට ඇතුළුවීම වැළැක්වීම මේ මූලික අරමුණ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා කියලා මේක තවදුරටත් දාන. ඔබයි තත්ත්වයේ කොළඹ නගරයේ වටේ මාර්ග බාධක 16ක් මේ වන විට යොදා තිබෙනවා. අපි දකිනවා අත්‍යවශ්‍ය රාජකාරී මාධ්‍ය රාජකාරී සඳහා උදෑසන එන විට පෞගිය දවස්වලට වඩා ඊයේ පෙරදා ටිකක් වැඩිලා තිබුණා. අද ඊටත් වඩා වැඩි තැන් තැන්වල මුරකාවල් යොදලා වාහන පරීක්ෂා කරන ආකාරي අවසර පත්‍රයක් හෝ නැත්තම් හැඳුනුම් පතක් තියෙනවද කියලා බලන ආකාරය දක්නට ලැබෙනවා. බොහෝ පිරිස ඉතාම වක්කීම් සහගතව ඒ කටයුත්ත කරනවා. ඒ වගේම ඇතම් නිලධාරීන්ට අපි පුංචි මතක් කිරීමක් කරන්න ඕනි. අත්‍යවශ්‍ය සේවා මොනවද කියලා පැහැදිලි ලෙස නම් කර තිබෙනවා. ඒ අයගේ සේවා හැඳුනුම් පත භාවිතා කරන්න කියලායි කියලා තියෙන්නේ අවසර පත්‍රයේ විදිහට රාජකාරී කටයුතු වලට යද්දී. එතකොට ඒ සේවා හැඳුනුම් පත වළංගුයි කියන එක ඇතමුන්ට අපි මතක් කරන්න ඕනි. අතිමහත් බහුතරයේ අවබෝධයෙන් කටයුතු කරමින් සිටිනවා. ඒකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඔවුන් මේ මොහොතේ කරන රාජකාරිය මහමගින්දන් අවධානමක් අරගෙන අපි තා ප්‍රශංසනීයව මතක් කරනවා. සියලු දෙනාම මේ මොහොතේ අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත වෙන අප දැන් මේ මාර්ග බාධක තුලින් පරීක්ෂා සිදු කරන ආකාරය ගැන සොයා බලන්නට හිරු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායමක් යොදවා තිබෙනවා. එහි රැඳී සිටිනවා සමීර බණ්ඩාර කපුකටුව. ආයිබෝන් සුබෝදයන්සනක්. ඔබ කොහෙද ඉන්නේ සමීර? අයිවන් රංගන, මා මේ වන විට රැඳී සිටින්නේ පෑලියගොඩ අලුත් පාලම අභියස පොලිස් මාර්ග බාධකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ ස්ථානයේ තමයි මා මේ වන විට රැඳී සිටින්නේ. විශේෂයෙන්ම රංගන, මේ වන විට කොළඹ නගරයට ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවන් සහ රාජකාරීන් වල නිරත විශාල පිරිසක් කොළඹ නගරයට ඇතුළු වෙමින් තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ කෙසේ වෙතත් ඒ සියලු දෙනාම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව දැඩි සෝදිසියකට පරීක්ෂාවකට ලක් කරන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. එහිදී ඔවුන් අනිවාර්යෙන්ම තමන් සතු වළංගු අවසර පත්‍රය, එසේත් නැත්නම් මේ ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීම සඳහා පොලිසිය ලබා දී තිබෙන ඒ අවසර පත්‍රය සහ හැඳුනුම්පත් අනිවාර්යෙන්ම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දැඩි පරීක්ෂාවකට සෝදිසියකට ලක් කිරීමෙන් අනතුරුව තමයි රංගන ඔවුන්ට කොළඹ නගරය සඳහා ඇතුළු වීමට අවස්ථාව හිමිවන්නේ. ඉතින් විශේෂයෙන්ම අද උදෑසන අපි මෙහි රැඳී සිටි කාලය තුළ අපට දක්නට ලැබුණා රංගන ඉතාමත් විශාල රථවාහන සංඛ්‍යාවක් වගේම බොහෝ දෙනෙක් තම තමන්ගේ අත්‍යවශ්‍ය ඒ දෛනික රාජකාරීන් සඳහා කොළඹ නගරයට ඇතුළු වෙමින් සිටින ආකාරය. ඒ වගේම මා ඔබෙන් දැනගන්න කැමති නැවත වතාවක් ආයෙ අහන්න කැමති වගකීම් සහගත ලෙස බොහෝ අය කටයුතු කරන ආකාරයක් මගතොට මේ වන විට දක්නට ලැබෙනවා. අනිවාර්යෙන් රංගන, මේ සියලු දෙනාම තම තමන් සතු ඒ අවසර පත්‍රය පොලිසියට ඉදිරිපත් කරලා තමන් අත්‍යවශ්‍ය රාජකාරීන් සඳහා සහභාගී වන බවට තමන්ගේ ඒ නිවැරදි අවශ්‍යතාවය දැනුවත් කිරීමෙන් අනතුරුව තමයි ඔවුන් අවසර ලබාගෙන මේ ආකාරයට කොළඹ නගරයට මේ ස්ථානයෙන් ඇතුළු වීම පිවිසීම සිද්ධවන්නේ. ඒ වගේම තමයි අපට මතකයි මේ ඇසට නොපෙනෙන වෛරසයක් පරාජය කිරීම සඳහා තමයි රංගන මේ ආකාරයට මේ නගරයට ඇතුළු වෙන ජනතාව සීමා කරලා තිබෙන්නේ මේ වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා. ඉතින් ඒ සඳහා ජනතාවත් අනිවාර්යෙන්ම තමන්ගේ උපරිම දායකත්වය සහයෝගය මේ ආරක්ෂක අංශ වෙත ලබා දිය යුතුයි. එයත් සිහිපත් කරන්නට රංගන මා මේ අවස්ථාව කරගන්නවා. හොඳයි සමීර, බොහොම ස්තුතියි. සමීර, තවත් ස්ථානයක සිට ඔබ මුණ ගැහෙන්නට අප සූදානමින් සිටිනවා. කොහොමද මේ කටයුතු සිදු වෙන්නේ කියලා අපේ රටේ ජනතාව දැනුවත් කරන්නට අපි සූදානම්. අනිත් කතාවලට යන්නට, රජයේ දුන් ණය සහන ගැන මහ බැංකුව විපරමින් කියලා අද මෞබින් පත්තරේ වාර්තාවක් දාලා තියෙනවා.
අපි මේ වார்த்தාව ඔයගලන්ට කියන්න හදන්නේ කොවිඩ් 19 හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට රජය විසින් ලබා දී ඇති බැංකු සහන ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව පසුවිපරමක් ආරම්භ කර තිබෙනවා. මෙරට සේලු වාණිජ බැංකු විසින් ක්‍රියාත්මක කර ඇති මෙම වැඩපිළිවෙල පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුවිපරම් කරමින් තිබෙන බවද මහ බැංකුව ආරංචි මාර්ග සදහන් කිරීමක් කරනවා. අපි ඒක ඔයගලන්ට පැහැදිලිවම මතක් කරන්නට ඕනි. රජයේ දුන් සහ ණය සහන ගැන මහ බැංකුව විපරමනලු මේවා ප්‍රායෝගික වෙන්න ඕනි කියලා අපි මතක් කරන්න ඕනේ. මේ පස් විපරම් කරන අයට හැම එකක්ම පස් විපරම් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මා තව මොහොතකින් කියන්නම්. ඊට කලින් මෞබිම් පත්‍රයේ තවත් වීඩියෝ සායනයක් පිළිබඳව කතාව මෙන්න මෙහෙම දාන. ඉතිහාසයේ ප්‍රථම වතාවට රිජ්වේ ළමා රෝහලින් වීඩියෝ සායනයක් ජේටී ද සිල්වායි වාර්තා බාර ගන්නෙ. මේ වார்த்தාවේ සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට වීඩියෝ තාක්ෂණිය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමේ නියම ව්‍යාපෘතියක් රිජ්වේ ළමා රෝහලේ ආරම්භ කළා තියෙනවා කියලා. හරි, ඒකත් මම ඔයගලන්ට කිව්වා. එතකොට අද දිවයින පත්‍රය දාලා තියෙනවා තවත් වීඩියෝ තාක්ෂණ ප්‍රතිකාරයක් පිළිබඳව මෙහෙම වார்த்தාවක්. බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ට ගෙදර සිටම වීඩියෝ තාක්ෂණයෙන් ප්‍රතිකාර ඒමන්ති මාර්බේලියන්. දැනට පවතින කොරෝනා වසංගතයේ අවදානම හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලට සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට තම නිවසේ සිටම වෛද්‍යවරයාගෙන් ලබා ගත යුතු වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මඟ සැලසෙන වීඩියෝ තාක්ෂණය යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රමය රජයේ රෝහල්වලට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා කියලා පත්තරේ වාර්තාවේ දාලා තියෙනවා. මෙතන මොහොතකට නැවතී යමක් කියන්න ඕනේ. විශේෂයෙන්ම සදාන් කරන්න ඕනේ. ගන්න ක්‍රියාමාර්ග හැම එකක්ම ප්‍රායෝගික වෙන්න ඕනේ. අර ඇප් කියයි මේ ඇප් කියයි ඒ හැම ඇප් එකක්ම හැම ජනතාවටම පහසුකම් සලසා ගන්න පුළුවන් ආකාරයට තියෙන්නට ඕනි. පොළවේ තියෙන්නට ඕනි. ජනතාවගේ පැත්තෙන් ජනතාව මේ මොහොතේ වගකීම් කටයුත්ත ඉටු කරන්නට ඕනි. ආසාදිතයන් බවටපත් නොවි. ඒක එකක්. ඒ වගේම අනිත් පැත්තෙන් බලධාරීන් ක්‍රියාමාර්ග ගන්නකොට ඒවා ප්‍රායෝගික වෙන්න ඕනි. WhatsApp කරන්න කියයි, Viber කරන්න කියයි, අරක කරන්න කියයි, මේක කරන්න කියයි කියලා ඉවරලා WhatsApp අංකය වැඩ කරන්නේ නැත්තම්, එමත් නැත්තම් WhatsApp කළාට පස්සේ අවශ්‍ය බෙහෙත් ටිකද, අර ටිකද, මේ ටිකද එව්වා නොලබෙනවා නම්, ඒ පිළිබඳව ප්‍රතිචාරයක්වත් නොලබෙනවා නම්, ඒ ඇප්, මේ ඇප්, කොයි ඇප් එක තියලවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ගන්න ක්‍රියාමාර්ගයක් ප්‍රායෝගික වෙන්නට ඕනි කියන කතාව අපි මේ මොහොතේ ඉතාම අවධානයෙන් සඳහන් කරන්න ඕනි. මොකද මෙහෙම ගත්තා, අරම ගත්තා අපිත් කියනවා, ඒගොල්ලොත් කියනවා. නමුත් මහපොළොවේ තත්ත්වයත් එක්කත් කල්පනා කරනකොට කී දෙනෙක් දුෂ්කරතාවයට ලක් වෙලා තිබෙනවද? ආහාර සැපයුම් මාර්ගවලදී, එතකොට ඖෂධ සැපයුම් මාර්ගවලදී, මම ආයේ කියනවා, ඖෂධ වලින්ම පණ කෙන්ද ගැට ගහ ගන්න කී දහහක් ඉන්නවද? ඒ හින්දා මේ ගන්න ක්‍රියාමාර්ග හැම එකක්ම ප්‍රායෝගික විය යුතුයි. පසුවිපරම් කලේතුයි ඒවා ප්‍රායෝගිකද කියලා. ඒකත් එක්ක මේ කතා ටිකටත් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. අද ලංකාදීප පත්‍රය දාලා තියෙන සටහනක් මෙතින් මාසික සායන රෝගීන්ට ළඟම රෝහලෙන් ඖෂධ ගැනීමේදී අපහසුතා රංජන් කස්තුරිලියන්. මාසික සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට ළඟම පිහිටි රෝහලෙන් ඒවා ලබා ගත හැකි බවට සෞඛ්‍ය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා රෝගීන් අපහසුතාවට පත් කරන බවට එම රෝගීන් චෝදනා කරනවා කියලා මේකේ දාලා තියෙනවා. මේ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳව වාර්තා කරන ආකාරය හොඳේ හරිද? ඊට පස්සේ මේකත් බලන්න. එළවලු ඕනෑයට ගන්න නෑ, තොග වෙළඳුන්ට විකුණා ගන්න බෑ. රංජන් කස්තුරිසා විනිතායම් ගමගේලිය. හොඳට හිතන්න මේ කතාබහ. රටපුරා ප්‍රදේශ රැසක ජනතාවට එළවලු මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ඇතත් එළවලු තොග වෙළඳුන්ට ඒවා අලෙවි කර ගැනීමේ බාධා මතු ඇතැයි එම වෙළඳෝ පවසනවා. එළවලු තොග වෙළඳාම සහ සිල්ලල වෙළඳාම අතර විශාල මිල පරාසයක් පවතින හේයින් පාරිභෝගිකයන් බලවත් අසාධාරණයට ලක්වන බවද වාර්තා වෙනවා. එළවලු ඕනෑයට ගන්න නෑ, තොග වෙළඳුන්ට විකුණා ගන්න බෑ. මේ හැම දෙයකටම විසඳුම් ඉතාම අත්‍යවශ්‍යයි කියලා මතක් කිරීම කරන්න මේ මොහොතේ ඔබට සඳහන් කිරීමක් කරන්නට ඕනි. මොකද මේ අපි දකිනවා සමහරලාට එළවලු තොග අරගෙන එනවා. හැබැයි ගන්න වෙළඳුන් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ සමහර එළවලු විසික් කරනවා. මේ මොහොතේ කෑම කියන එක, කුසගින්න කියන එක සෑහෙන්න අවධානයට ලක් වුණු මොහොතක එළවලු විසික් කරනවා දකිනකොට, දැනෙනකොට සෑහෙන දුකක් ඇති වෙනවා. යම් යම් ගැටලු මතුවන්න පුළුවන්, ගැටලු තියෙනවා නම් දැනුවත් කරන්නට අංක දාලා තියෙනවා. ඒ අංකවලට අපි අවධානය යොමු කරමු. මෙහෙමයි අංක ගැන කතාව මෞබිම් වාර්තා කරන්නේ.
ආහාර ඖෂධ ගැටලු මේ අංකවලට කියන්න ඔබ දකින අංක ටික ආහාර ඖෂධ සම්බන්ධ ජනතා ගැටලු යොමු කිරීම සඳහා පාත සඳහන් දුරකථන අංක භාවිත කරන මෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරත වෙනවා එම දුරකථන අංක නම් 011134562 එතකොට 011134562 011134562 011134562 4 0 4 අන්තිමට යොදාගෙන ගත්තම ඒ අංක ටික ඔක්කොම තියෙනවා. මෙන්න මේ අංක ටික ලියලා තියාගන්න. ඒ වගේම මෙතනට විතරක් නෙවෙයි අංක දෙන අංක දාන හැමෝටම කියනවා අංක වැඩ කරන්න ඕනේ හොඳේ. මම මේ හැම එකටම කියන්නේ WhatsApp Viber අංක දුන්නම ඒවා වැඩ කරන්න ඕනේ හොඳේ. අංකේ විතරක් තියලා හරියන්නේ නැහැ. ජනතාව සදාන් කළා පෞගේ දවසල කොච්චර දුෂ්කරතාවට ලක් වුණාද එක්ක අංක වැඩ කරන්නේ එක්ක ප්‍රතිචාර නැහැ අරකයි මේකයි කියලා මං කියන්නේ මෙතන අංක වලට නෙවෙයි ඖෂධ වලට හරි කෑම වලට හරි මොනවට හරි හැම අංකයක් ගැන මං සදාන් කරන්නේ එයාතරේ දිනමින පත්‍රය අද දාලා තියෙනවා බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශයක් සහ කාරණාවක් ඇසුරින් වාර්තාවක් සියලු ප්‍රශ්නවල වගකීම රජය බාර ගැනීමට සූදානම් වාර්තා කරන්නේ නදී මාණික්කගේ ඉතාම හොඳයි ජනතාවගේ සියලු ප්‍රශ්නවල වගකීම රාජ්‍ය බාර ගැනීමට සූදානම් බවත් ජනතාව නිවෙස්වල සෞඛ්‍ය ආරක්ෂිතව සිට තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසත් දැනුම් දීමක් කරලා තියෙනවා ඒ ගැන වාර්තාව ඉතාම හොඳයි කියන එක මතක් කරන්න ඕනේ හැබැයි මේ හැම එකක්ම ආය ආය මතක් කරන්නේ ප්‍රායෝගික වීමේ අවශ්‍යතාවයි. ඒ අතරේ අද දිවයින පත්තරේ වාර්තාවක් දාලා තිනවා කොරෝනා නිසා ආදායම් මාර්ග අහිමි වූ පුද්ගලයන්ට අගමැති නියමයෙන් කඩිනම් සහන නෝමන් පලියවඩන ලිය. එදිනෙදා රැකියා කරමින් මුදල් උපයාගත් පුද්ගලයන්ගේ ආදායම් මාර්ග පවතින කොරෝනා වෛරස වසංගතය හමුවේ ඇනහිට ඇති බැවින් ඔවුන්ට සහන සැලසීම සඳහා වහාම පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ දිවයින ටීවී සඳහන් කළා කියලා මේකේ වැඩිදුරටත් දාලා තියෙන අවස්ථාව දැක බලා ගන්න පුළුවන්කම තිබෙනවා ආද දිවයින පත්තරෙන්. හොඳයි අපි කරුණු කාරණා ගණනාවක් කතාබහට ලක් කළා. එතකොට තවත් කාරණා ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරන්නට අප සැදී පැහැදී සිටින්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ගණන්වල තත්ත්වය කොහොමද ඒකත් එක්කම ලෝක වෙළඳපොලත් එක්ක ලංකාවේ කටයුත්ත කොහොමද ඒ ගැන කතා කරන්න සූදානම් ඩොලරය දැන් කොයි තැනටද යන්නේ රුපියල් අව ප්‍රමාණය වීම කොයි තැනටද ඒ වගේම දිවයිනේ වටා විවිධ ස්ථානවල මේ මොහොතේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පස්සේ තත්ත්වය කොහොමද අපි ඔබට කියන්න සූදානම්. ඊට කලින් අපි විරාමයක් කරන්න. අප තවදුරටත් ඔබව දැනුවත් කරන්නට සූදානමි. රුපියල අන්න යනවා ඩොටේ 200ට ලං වේ දන්නේ කොයි හරි මොහොතක රුපියල යගේ තවත් බසෙයි. දිවයිනෙන් පුටා ගන්න. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යගේ ඊයේ රුපියල් 192.45ක් දක්වා පිරිහීමට ලක්ව තිබුණා කියලායි දාලා තියෙන්නේ. 192 මාරටම ගිහිල්ලා තියෙනවා. මේ වන විට රුපියල ඉතාම අප්‍රමාණ වෙමින් පවතින 200 දක්වා ලගා වෙමින් පවතින අවස්ථාවක් බවට මේකපත් වෙලා එවැනි තත්ත්වයක අපි යනවා ලෝක වෙළඳපොළට ඉන්ධන මිල ගැන බලන්නට. මේමයි කියන්නේ ලෝක තෙල් මිල තවත් පහළට කීර්ති වර්ණකුල සූරීලියන්. කොරෝනා වෛරසයේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරීම නිසා ඊයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 21ක් දක්වා පහත වැටී තිබෙනවා කියලා වාර්තා කරන ආකාරය තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔන්න ලෝක තෙල් මිල තවත් පහළට කීර්ති වර්ණ කුලසූරිය ලියන් මේකේ තෙල් බැරලයක මිල ඩොලර් 21ක් දක්වා පහත වැටී තිබෙනවා කියලායි කියන්නේ. ඒ තරම් පහතකට වැටිලා දැන් මේ ඉන්ධන මිල සහනය දෙනවද? යම් යම් දේවල් පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. ඒ අතරතුරේදී අපි මතක් කරන්න ඕනේ පෞගේ දවස්වල පරිප්පු සහ සැමන් මිල ගණන් අඩු කරලා දුන්නා. හැබැයි ඒක හැමතැනකම ඒ මිල ගණන් තියෙනවද? එතකොට සමහර සිල්ලර කඩවලට ගියාම එව්වා සතොසෙන් ගන්න කියලා කියපුවා කොච්චර ඇහිලා තියෙනවද? ඒවා ප්‍රායෝගික වීමේ අවශ්‍යතාව අපි මතක් කරනවා. හොඳයි අපි ලෝක තත්ත්වය ගැන දැන කියා ගන්නටයි සූදානම් වෙන්නේ. ලෝක තත්ත්වය බරපතලයි. එන්න එන්න ආසාදිතයන් වැඩි වෙනවා. එන්න එන්න ජීවිත හානි සිදුවෙනවා. ඔබට තිරයේ දිස්සනවා දැන් ලෝක තත්ත්වයේ අලුත්ම වාර්තාව.
බලන්න පුළුවන්කම තියෙනවා. මෙන්න ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතයන් සංඛ්‍යාව 188,588ක් දක්වා ඉහළ නැගී තිබෙනවා. ඒ අතරේ ජීවිත හානි සංඛ්‍යාව ඇමරිකාවේ 3,901යි. එතකොට ඉතාලියේ තත්ත්වය 106,128යි. ඉතාලියේ ජීවිතහානි සංඛ්‍යාව 12,443යි. එතකොට ස්පාඤ්ඤයේ ආසාදිතයන්ගේ තත්ත්වය 95,923යි. එතකොට ජීවිතහානි ඉතාලි ස්පාඤ්ඤයේ 8,464යි. චීන තත්ත්වය 81,535යි. ආසාදිතයන්ගේ තත්ත්වය ජීවිතහානි සංඛ්‍යාව 3,306යි. ජර්මනි ආසාදිතයන්ගේ තත්ත්වය 71,808යි. ජීවිතහානි සංඛ්‍යාව 775යි. බරපතල තත්ත්වයකට පත් තිබෙනවා. මේවායින් අපි පාඩම් ඉගෙන ගත යුතු බව ඔබට මතක් කරනවා. හොඳයි, අපි ඊට පස්සේ දැන් සූදානම් වෙනවා හැටන් වලට යන්නට. හැටන් අප ප්‍රාදේශීය වාර්තාකරුව රැඳී සිටිනවා. දික්කොය හුදකලා කළ ගම්මානය අසලයි ඔහු රැඳී සිටින්නේ. රංජිත් රාජපක්ෂ, ඔබට ආයිබෝවන් සුබ උදෑසනක්. ඔව් රංගන, ආයිබෝවන් සුබ උදෑසනක් ඔබට. රංගන මාමේ රැඳී සිටින්නේ වතුකරේ ප්‍රධාන නගරයක් වශයෙන් හැඳින්වෙන හැටන් ප්‍රදේශයට අයත් දික්කොය දරෝල ප්‍රදේශයේ. මේ දරෝල ප්‍රදේශයේ ඔබ පසුපසින් පෙනෙන්නේ දරෝල වත් පහළ කොටස, දරවල ජනපදයේ ඇතුළු ගම්මාන රැසක්. මෙහි පවුල් 200කට අයත් සමාජිකයන් 800ක් පමණ ස්වයන් නිරෝධනයකට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඊයේ පස්වරුව පියවර ගත්තා. ඊට ප්‍රධාන හේතුන් දෙකක් තිබෙනවා රංගන. ඒ ප්‍රධාන හේතුන් දෙක තමයි, පසුගිය ඉන්දියාවේ සිට පැමිණි දේවගැතිවරයෙක් තවත් දේවගැතිවරුන් පිරිසක් සමඟ පැමිණිලා මේ ගම්මානයට පහලින් තිබෙන යාඥා මධ්‍යස්ථානයක ඉකුත් මාසයේ යාඥාවක් පවත්වලා තියෙනවා. දවස් 3ක් මේ යාඥාව පවත්වපු බවට තමයි තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. ඉන් අනතුරුව මෙහි දේව යාඥාවට සහභාගී වූ පිරිසකුත් රැගෙන මෙහි සිටින දේවගැතිවරයාත්, ඒ වගේම ඉන්දියාවෙන් පැමිණි දේවගැතිවරයාත් යාපනයේ ප්‍රදේශයේ පැවති යාඥාවකට සහභාගී වෙලා තිබෙනවා මෙහි පිරිසත් සමඟ. ඉන් අනතුරුව මේ ප්‍රදේශයට පැමිණීමෙන් පස්සුව මෙහි ඉන්න සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳව තොරතුරු අනාවරණය වෙලා මෙහි දික්කොය ප්‍රදේශයේ තිබෙන යාඥා මධ්‍යස්ථානයේ දේවගැතිවරයා සහ ඔහුගේ පවුලේ උදවිය ස්වයන් නිරෝධනයකට ලක් කරලා තිබෙනවා. ඒ අතරතුර එම දේවගැතිවරයා විසින් නැවතත් මේ දික්කොය දරෝල ප්‍රදේශයේ ජනතාව කැඳවාගෙන දේව යාඥාවක් පවත්වලා ඔවුන්ට වියලි සලාක බෙදා දීමකුත් සිද්ධ කරලා තියෙනවා. ඒක එක කාරණයක්. තවත් කාරණයක් තමයි රංගන, වතුකරයේ විශාල පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රධාන නගරවල රැකියාවල නිරත වෙනවා. ඒ වගේම නිදහස් වෙළඳ කලාපවල පෞද්ගලික ඇගලුම් කර්මාන්තවල සේවය කරනවා. ඔවුන් විශාල පිරිසක් මේ වෙන විට වතුකරයට පැමිණලා තිබෙනවා. ඒ කොටසිනුත් පිරිසක් මේ දික්කොය මේ දරවල ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. මේ කාරණා දෙක පදනම් කරගෙන තමයි සෞඛ්‍ය බලධාරීන් සහ ඒ වගේම ආරක්ෂක අංශ නිලධාරීන් මුන් මෙම පිරිස ස්වයන් නිරෝධනයකට ලක් කරේ දින 14කට, ඒ වගේම බාහිර පුද්ගලයන්ගෙන් හුදකලා කිරීමට. ඒ අනුව තමයි අද ඇඳිරි නීතිය ඉවත් කළත්, අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කළා. අපි හැටන් නගරේ පසු කරගෙන තමයි මම මේ ස්ථානට ආවේ. එන විටත් මම දැක්කා විශාල පිරිසක් දිගු පොලින් වල රැඳී සිටින ආකාරයක්, තම නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට. හැබැයි මේ ගමේ ජනතාවට, එමන් නැත්නම් මේ දික්කොය දරෝල ප්‍රදේශයේ ජනතාවට අද නගරයට පිවිසීමට කිසිම අවස්ථාවක් නැහැ. ඒ පිළිබඳව ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් සිටින්නේ. මෙයයි වතුකරේ අලුත්ම තත්ත්වය රංගන. ලබා දීපු අවස්ථාවට බොහොම ස්තුතියි. මම රංජිත් රාජපක්ෂ, හිරු ප්‍රෝතියංශය වෙනුවෙන් හැටන් සිට. ලබා දීපු අවස්ථාව ඔබ ඉතාම ප්‍රයෝජනවත් අපිට තොරතුරු වාර්තාකරණයේ නිරත වුණා. ඒ තුළින් අපිට අවධානයට ගන්න තියෙන කරුණු කාරණා ගණනාවකුත් තියෙනවා. ඒ වගේම මේ මොහොතේ ඇඳිරි නීතියේ ලිහිල් කර තිබෙන, ඉවත් කර තිබෙන දිස්ත්‍රික්වල තත්ත්වය පිළිබඳවත් අප කතා කරන්නට සූදානම් වෙමින්. ඒ අතරේ අර ජපානයේ පෙත්තක් පිළිබඳව කතාවක් ආවා. ඊ අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ මේ පිළිබඳව නිශ්චිත ලෙසම තොරතුරු අහලා ඔහු ඒ පිළිබඳව පැහැදිලි විග්‍රහ කිරීමකුත් කළා. ඒ අතරේ අද පත්තරයක් වාර්තා කරනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ පිළිබඳව දක්වන අදහස. අපි ඒ අදහසත් ඔගලන්ට කියන්න සූදානම් වෙනවා. බෞබිම දාන්නේ ජපානයේ කොරෝනා පෙත්ත සාර්ථක නැහැ. ජේටිද සිල්වලිය එහෙම කතාවක් ඔවුන් කියලා තියෙන. රෝග ප්‍රතිකාරයක් ලෙස
ඇබිගන් නම් ප්‍රතිවෛරසය කාණ්ඩයේ ඖෂධය භාවිතා කිරීම පිළිබඳ ජපානය තුළ කතාබහක් ඇතිවද අද වන විට විශේෂඥයන් එම ඖෂධය කොරෝනා තත්ත්වයට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ සභාපතිවරයාත් ඒ කියන්නේ මේ ඖෂධ නීතික සංස්ථාවේ සභාපතිරත් කිව්වේ මේට ගැළපෙනවද කොහොමද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ කියලා. ඉස්සෙල්ලා මේක බලාගෙන ඉඳීම අත්‍යවශ්‍යයි. මේ ඒ අතරේ අත්‍යවශ්‍ය සේවා කියලා ගහගෙන යනවා සමහරු අවසර පත්‍රයක්වත් නැහැ. එහෙම ගිය එක්කෙනෙක් ගැන කතාවක් අද ලංකාදීපේ දාලා තියෙනවා. බලන්නකො. අත්‍යවශ්‍ය සේවා ලොරියේ රට මත්පැන්, රට සිගරට් අල විහලක්. ලොරියක් එක්ක හතර දිනක් මාට්ටු මේ ගමුවේ හියුබර්ට් ප්‍රනාන්දු වාර්තා කරන්න. අත්‍යවශ්‍ය සේවා ලොරියේ රට මත්පැන් රට සිගරට් අලවිහලා. ඉස්සර බුදු සරණයි කියලා ගහලා ලොරියේ ඊට පස්සේ හොරහරක් ඉන්නවා පිටිපස්සේ. එහෙම කතා නිතේන්නේ. දැන් අත්‍යවශ්‍ය සේවා කියලා ගහලා ගැටලු ඇති කරනවා. මේ ලස්සන වචන අර මං ඉස්සල්ලා කියපු ආගමික වචනේ. එතකොට මේ අත්‍යවශ්‍ය සේවා කියන ලස්සන වචන අවභාවිතා කරන්න එපා කියලා මතක් කිරීම මේක කරන්න ඕනේ. ඒ වගේම සමහරු මේ වෙලාවේ විවිධ වැටකටයුතු කළා මේවා හොයාගන්නට දරන ගැටලුස්කාරී තත්ත්වයන් උත්සාහයන් පිළිබඳවත් අපි කියන්නට ඕනේ. එහෙම කරන්නට එපයි කියලා. ඊළඟට අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය වෙනම කතාවක්. මේ සියලු කරුණු කාරණා අතරතුර ඇතිවුණු තත්ත්වයක් පිළිබඳව මෙහෙම වැටලීමකුත් කළා. ඉතාම වටිනවා. බලන්න. අයිස් කිලෝ 500ක්, කොකේන් කිලෝ 500ක් අත්අඩංගුවට කිලෝමීටර 800ක් ඈත දියඹේදී. හොඳේ මේක දාලා තියෙනවා කොරෝනා ආසේ මජ්ජාවාරමත් ජයතම මේක අල්ලලා ඒකේ වෙළඳපොළ වටිනාකම මිලියන 12,500ක්. ඔබ හිතන්න පොඩ්ඩක්. එතෙක් මෙතෙක් කැල්ලූ විශාලතම තොගය මද්‍රව්‍ය අද දික්කෝවිට වරායට පාකිස්තානුවන් රැගත් ඉරාන නැවක් කිලෝමීටර 800ක් ඈත දියඹේදී අයිස් කිලෝ 500ක්, කොකේන් කිලෝ 500ක් අත්අඩංගුවට එතෙක් මෙතෙක් කැල්ලූ විශාලතම තොගය. ආරක්ෂක අංශවලට ප්‍රණාමය පිරිනමන්න මේක අවස්ථාව කරගන්න ඕනේ. මේ පැත්තේ මේ වෛරසයත් එක්ක මට්ටු වෙන්න ඔවුන් දරන ප්‍රයත්නය, ඒ සඳහා ඔවුන්ගේ ලැබෙන දායකත්වය, අර පැත්තෙන් මේ වගේ විසමත් ලංකාවට එන්නට ඉඩ නොදීම සඳහා ඔවුන් ගන්න ක්‍රියාමාර්ග ප්‍රශංසනීයව අගය කරනවා. පෙළඳපොළ වටිනාකමේ තරම ඔගලන්ට ඇහෙන්නට ඇති. ඒක නෙවෙයි සිවුනිකායක මහානායක හිම්බරු කරපු ඉල්ලීම. මං ඊයත් කිව්වා, අදත් ඔබට කියනවා. බලන්න දිවයින පත්තරේ. රටපුරා විහාරස්ථානවල අද සිට සතියක් ආශිර්වාද පිරිත් දේශනා පවත්වන්න සිවුනිකායක මහානායක හිම්බරු ඉල්ලති. අද සිට දින 7ක් 7වෙනිදා දක්වා සියලු විහාරස්ථානවල රාත්‍රී 7 සිට 8 දක්වා ආශිර්වාද පූජා පවත්වන ලෙස සිවුනිකායක මහානායක හිම්බරු විහාරාධිපති ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. අපි ආයේක මතක් කළා. ඒ අතරේ මෞබිම් පත්තරයට යන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය. මේ ඒ ගැන සවිස්තර වාර්තාවක් මෞබිමෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම බරට රෑ 12ට ආදාහනයක්. ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා මරණයේ අවසන් හෝරාව. මීගී අය සමාජිකයන් 13 දෙනෙක් සමග එකම නිවසක ජීවත් වෙලා ජාත්‍යන්තර නීතියට අනුව සියලු කටයුතු සිදුවේ. භාජන සෞඛ්‍ය පරීක්ෂකවරු 13 දෙනෙක් දිවි පරදුවට තබා සේවයට ඇති. කට්නායක ගුවන් හමුදාවෙන් හා මීගමුව පොලිසියෙන් ආරක්ෂාව. මේකත් එක්ක යමක් කියන්න ඕනි. මේවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකට අනුව සිදු වුණාට පස්සේ අරවා මෙව්වා කියන අර පණිවිඩ මේ පණිවිඩ ට්විටර් එකෙන්ද නැත්නම් එහෙන්ද මෙහෙන්ද කොහෙන්ද නිකුත් කරන දේවල් පිළිබඳව කතාවක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ඒකත් එක්ක යමක් සඳහන් කරන්න ඕනි. මේ වසංගතය හැමත පොදුයි. මේ වෛරසය හැමත පොදුයි. මේ වෛරසය එයා සිංහලද මෙයා දෙමළද අරයා මුස්ලිම්ද කියලා බලන්නේ නැහැ. මෙයා ශ්‍රී ලාංකිකද මෙයා නැත්තම් විදේශ ජාතිකයෙක්ද කියලා බලන්නේ නැහැ. ලෝකයේ පුරාම කිසිදු ભેදයකින් තොරව මිනිසා ආක්‍රමණය කරලා තියෙනවා මේ වසංගතය. කළුද සුදුද, ජාති ભેදද, ආගම් ભેදද, එතකොට එහෙමත් නැත්තම් ගැහණු පිරිමිද, කුමාරවරුද, එහෙමත් නැත්තම් යාචකෙන්ද, මේවා බලන්නේ නැහැ. එතකොට මේ தත්ත්වය අපි ඉතාම හොඳින් තේරුම් ගන්නට ඕනි. අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ තියෙනවා, නිර්ණායක තියෙනවා. ඒ නිර්ණායකවලට අනුගත වෙන්නට ලෝකයේ හැම රටක්ම බැඳී සිටිනවා. එතකොට ඒක හැමෝටම පොදුයි. ජාති ආගම් හා දේශපාලන කටයුතු මේ සඳහා ගාව ගන්න එපා. එහෙම වුණොත් අපි කොතනද ඉන්නේ කියන පණිවිඩය මතක් කරගමක් කරන්නට වෙනවා මේ වෙලාවේ අවධාරණයෙන්ම. හොඳයි, ඊළඟ සටහන අද මෞබිම් පත්තරේ මෙහෙම කතාවක්.
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 2000ගේ දිවාහාර වේල දිලිඳු අයට කුමුදු පුල්ශාන්තයි වාර්තා කළා තියෙනවා. හොඳයි, කරුණු කාරණා ගණනාවක් පිළිබඳව අපි කතා කළා. විරාමයක් අරන් යමු. නිෂ්පාදිත දිනයේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. වාර්තා කීපයක් ගැන අවධානය යොමු කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ඊටාම වගකීම් සහගතව කටයුතු කරන්න ඕනේ ජනතාව. අපි හැමෝම මේ ඒ අතරදී ජනතාව මේ මොහොතේ දුෂ්කරතාවයන්ට ලක් වෙනවා නම් ඒ පිළිබඳව අදාළ බලධාරීන් හැකි තාක් දුරට හොයා බලන්න ඕනේ. මොකද ඒක ඊටාම අත්‍යවශ්‍යයි. ආර්ථික තත්ත්වයන් ගැන, ගෙදර මේ මොහොතේ කෑම බීම තත්ත්වයන් පිළිබඳව හැමෝම දන්නවනේ, හැමෝටම දැනෙනවා. අද දිවයින පත්තරේ සටහනක් මේ. හෝටල් සේවකයෝ 130ක් අසරණ වෙති ප්‍රදීප් ප්‍රසන්න ලියන්. ගිය අවුරුද්දේ එක කාරණාවක් නිසා අප්‍රේල් 21 වෙනිදායින් පස්සේ ඇති වුණු තත්ත්වේ, ඊට පස්සේ යම් මට්ටමක නැගී සිටිනකොට චීන ලෝකයට දායාද කරපු වෛරසය අනිත් පැත්තෙන් හෝටල් සේවකයෝ 130ක් අසරණ වෙති ඒ වාර්තාව එතන තියෙනවා. ඔවුන් පමණක් නෙවෙයි, එදිනෙදා වේල හොයාගන්න කී දෙනෙක් මේ වෙලාවේ දුෂ්කරතාවයට ලක් වෙලාද. ඒ හින්දා වක්‍යුතු පාර්ශ්වය ගැන හොයා බලන්න, ඒ වගේම අසල්වැසියා පිළිබඳව ඔබත් හොයා බලන්න. අවදානමක් ගන්න නැතුව කොරෝනා සම්බන්ධයෙන් හැබැයි අසල්වැසියා ගැන හොයලා බලන්න. අද දිවයින පත්තරේ මෙහිම දානවා කතාව. ආහාර නෑ, මුදල් නෑ, බෙහෙත් නෑ, කතරගම ජන ජීවිත සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. කතරගම දේවප්‍රියලිය මේ එක එක තැන්වල රටට ගොඩක් තැන්වල කතාව ඒකයි. ඒ දුෂ්කරතාවම කරගන්න පුළුවන් නම් තමයි අපිට වටින්නේ, අපි සාර්ථක වෙන්නේ. අද දිනමින පත්තරේ කතාවක් දානවා මෙහෙම. ආහාර අර්බුදයට මුහුණ දෙන්න ගෙවත් වගා සංකල්පය යථාර්ථයක් කරගන්න. ඇඳිර නීතිය තිබුණත් ගෙදර ඉඳගෙන පවුලේ සියලු දෙනා එක්ුණොත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ගෙවත් වගා ක්‍රමය සාර්ථක කර දෙන්න පුළුවන්. එහෙම සදාහන් කිරීමක් කරපු කාරණාවකුත් එක්ක වාර්තාවක් දාලා තියෙනවා. මේ කාරණා පිළිබඳවත් ඔබ හිතන්න. එතකොට ඒ ගෙවතු තියෙන අයටනේ එහෙම කතාවකුත් තියෙනවනේ. ඒ අතරේ ලෝක තත්ත්වය ගැන කතා කරනකොට අපි පරිසරය පිළිබඳව පහුගිය දවස්වල ගොඩක් කතාබහට ලක් කළා. මොකද කොරෝනා මේකව අසංගතයක් ලෝකෙටම. හැබැයි ඒක සැඟවුණු යම් යම් කාරණා පණිවිඩ තිබුණා. ඒ කියන්නේ ජනයා එක තැනකට නැත්තම් නගර ආසන්නයට ඒක රාශී වීම අඩු වෙනකොට පරිසරය පැත්තෙන් සුබදායී තත්ත්වයන් ආවේ කොහොමද, සතාසිව්පාවගේ පැත්තෙන් ආවේ කොහොමද කියලා. ඒකත් එක්ක ලංකාවේ මල් පිපුණු හැටි බලන්න එන්න. අද ලංකාදීප පත්තරය දාලා තියෙනවා මේ රොබරෝසියා මල් පිපි. බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසල් භූමියේ රොබරෝසියා මල් පිපි අලංකාරෝ පැවති ආකාරයේ ප්‍රින්ස් රත්නායක ෆොටෝ එකක් ගහලා දාලා තියෙනවා. හැබැවින්ම හරි අපූර්ව අවස්ථාවක්. ලංකාදීපයට තවත් ෆොටෝ එකක් ගහලා ඒ අස්ලම් දාලා තියෙන තැනක් මේ. ඌව වෙල්ලස්සේ සකුරා මල් පිපිලා ඒ පිපුණු අවස්ථාවත් එක්කයි මේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙන. එහෙම තත්ත්වෙනුත් තියෙනවා. හොරයි, ඇඳිර නීතිය ඉවත් කරපු ප්‍රදේශවලට අපි යන්න සූදානම් වෙනවා. අම්බලන්තොට නගරයේ රැඳී සිටිනවා අජිත් පුෂ්පකුමාර. අජිත්, ආයුබෝවන් සුබදෑසනක්. ආයුබෝවන් සුබදෑසනක් රංගන. මම මේ මොහොත වෙන විට අම්බලන්තොට සෞඛ්‍ය වෙනසලක් ආසන්නයේ තමයි රැඳී සිටින්නේ. විශේෂයෙන්ම මා පිටුපසින් දැක ගැනීමට හැකි වෙන්නේ අද උදෑසනම ඇඳිර නීති ඉවත් වීමත් සමගම අම්බලන්තොට නගරයේ ජනතාව නගරයේ වෙත ඇදී තිබේ. ඇදී තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෝලිම් ගැසී සිටින ආකාරයක් තමයි දැක ගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම කියනවා නම් මේ වෙනට සෞඛ්‍යංශවලින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් අම්බලන්තොට නගරයේ සුපිරි වෙනසල් සතස වෙනසල් හා ඖෂධ හල්ලා ආසන්නයේ මේ වගේ දිගු පෝලිම් තමයි අද උදෑසන සිටම අපට දැක ගැනීමට හැකියාව විශේෂයෙන්ම දකින්න ලැබුණේ. ඒ වගේම තමයි රංගන මේ දිනවල විශේෂයෙන්ම අපිට නිරන්තරයෙන්ම ජනතාවගෙන් ලැබෙන එකම දෙයක් තමයි තොග සහ සිල්ලර වෙළඳුන් මේ වෙන විට මෙම අවස්ථාවන් ප්‍රයෝජනට ගනිමින් රජයේ පාලන මිලට පාලන මිලක් යොදා ඇති භාණ්ඩ වැඩි මුදලට විකිණීම පහුගිය දින කිහිපය තුළදීම අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි මේ වෙනකන් ඒ පිළිබඳව කිසිදු වාකිවිතු බලධාරි මේ කිසිම පියවරක් නොගෙන ඇති බව තමයි අපිට දිනෙන් දිනම වාර්තා වුණේ. විශේෂයෙන්ම වාර්තා වීමක් සිදු වුණේ. මේ වගේ තත්ත්වයක් තමයි මේ වෙනුවට අම්බලන්තොට නගරයට ජනතාව
ක්‍රමක්‍රමයෙන් ඇදියන ආකාරයක් අපිට නිරන්තරයෙන් දැක ගැනීමට ලැබෙනවා. මේකයි මේ වෙනට අම්බලන්තොට නගරයේ තත්ත්වය. මම අජිත් පුෂ්පකුමාර අම්බලන්තොට නගරයේ සිට. බොහොම ස්තුතියි අජිත්. අපි මේ මොහොතේ අර පහුගිය දවස්වල අධික තදබදයට නිරාවරණය වීමත් එක්ක ඇති වුණු ගැටළු වලින් පාඩම් ඉගෙනගෙන කටයුතු කරමු කියන පණිවිඩය යෝජනාව මම ඉදිරිපත් කරනවා. ඒ අතර දිවයින පත්‍රයේ දාලා තියෙනවා කළුතර පැත්තේ අය තමයි මේක කියන්න ඕනි. නියං සමය හමාර කරමින් කළුතරට මහ වැසි. එහෙම කතාපුවතක් අද දිවයින පත්‍රයේ වාර්තා කරන ආකාරය අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙලෙස. දැන් ඒකම කියන්න ඕනි. දැන් මේක කළුතර පැත්තේ කතන්දරයක් ගැන දාලා තියෙන. අප්‍රේල් මාසෙට බක් මාසෙට ආවා අද පළවෙනිදා. බක් මාස ගැන කතා කළාම කොයි මොහොතක වැසි ඇද වැටෙන්න පුළුවන්ද? නේ? එතකොට ඊළඟට එන්නේ මැයි මාසේ. මැයි මාසේ අපිට තියෙනවා පහුගිය අවුරුද්දවල ගැටළු සාගත අධ්‍යක්ෂ අධික වැස්සයිතව ගම් වතුර තත්ත්වයන් එවැනි තත්ත්වයන්. එතකොට අපි සූදානමින් සිටීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. මොකද වැස්සයිත තත්ත්වයේ බරපතල තත්ත්වයකටපත් නොවේවා අපේ පැතුම. හැබැයි යම් ගැටලුවක් මතුවුණොත් එක පැත්තකින් කොරෝනා අනිත් පැත්තෙන් ගම් වතුර තත්ත්වයන් පිළිබඳ ඒවාට මුහුණ දීමේ සූදානම් පෙර සූදානම් ඉතාම අත්‍යවශ්‍යයි කියන එක මේ මොහොතේ පණිවිඩයක් විදිහට අපි මතක් කරන්න ඕනේ. ඒ යෝජනාව කරන්නට වෙනවා. ඒ අතර විදේශ වාර්තා සඳහා යමු. මේ දිවයින විදේශ පිටුව වෙනත් රෝගියෙකුට ජීවිතය දීමට දිවියෙන් සමුගත් පූජකවරයා. එම කතාවක් දානවා කොරෝනා වෛරසය ආසාදිතව රෝහල් ගත කරනු ලැබීමෙන් අනතුරුව තමාට හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය නන්නාඳුනන තරුණයෙකුට පරිත්‍යාග කරමින් මරණය වැළඳගත් මහලු පූජකවරයෙකු පිළිබඳ ඉතාලියෙන් වාර්තා වෙනවා කියලා මේකේ දාලා තියෙනවා. එහෙම කතාත් එනවනේ මේ වසංගතය අතරතුර. ඊළඟ කතාව ඇමරිකාව පැත්තෙන් ට්‍රම්ප් කියපු එක මොකද්ද කියලා බලන්න. ඇමරිකාවේ කොරෝනා මරණ ගණන ලක්ෂයෙන් නවත්වා ගන්න පුළුවන් නම් ඒක වෙරි ගුඩ් ජොබ් ට්‍රම්ප්. ඔබ හිතන්නේ එහෙම කියනවා කියලා කිව්වම ලක්ෂයෙන් නවත්ත ගන්න පුළුවන් නම් වෙරි ගුඩ් ජොබ්. ඒ කියන්නේ ලක්ෂයක් දක්වා යනවා කියන එකද? බරපතලකමයි අපිට මේ තුළින් නැවත නැවත පේන්නේ. ඊළඟට ශල්‍යාගාර ගැන කතාවක් දැන්. ශල්‍යාගාර 100කින් යුත් ඇමරිකානු කොම්පෝට් නැමැති විශාල නැව නිව්යෝක් නුවරට පැමිණේ කියලා වාර්තා කරලා තියෙනවා. ඊළඟට ඉන්දියාවේ තත්ත්වය පොඩ්ඩක් අපි බලමු. ප්‍රවාහන සේවා නතරවීමෙන් මහමග ඇදවැටි මියගිය ඉන්දියානුවා. එහෙමයි දාලා තියෙන්නේ. ඉන්දියාවේ තත්ත්වයේ ඒ තත්ත්වයක තියෙන්නේ බිලියන 1.3ක ජනතාවක් ලොක්ඩවුන් කළාට පස්සේ සමහරු කිලෝමීටර් 200ක් විතර පයින් ඇවිදගෙන යනවා. ඊට පස්සේ ඇදවැටිලා ජීවිතක්ෂයටපත් වී මේ පිටුවක් පුරා දාලා තියෙනවා අද ලංකාදීපේ අල්ල පුරටෙන් නැහෙන කොරෝනා අඳෝනා. කාරණු කාරණා ගණනාවක් සහිත ඡායාරූප අර බලන්න සෙනග ඒකරාශී වී මේ ඡායාරූපත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්කම තිබෙනවා. වෝණ කරපු වැඩක් ඩේවිඩ් වෝණ ඔහු කරපු වැඩක් සහ ක්වොලිටි කරපු අභියෝගයක් අද දිනමින ක්‍රීඩා පිටුවේ තියෙනවා. සෞඛ්‍ය අංශයට උපහාර ලෙස වෝණ හිස මුඩු කරයි ක්වොලිටත් අභියෝගයක් කියලා දාලා තියෙනවා. අපි බලමු ක්වොලි අභියෝගය බාර ගැනීමද කියලා අන වෝණගේ දැන් තත්ත්වය. හොඳයි අප දැන් කොල්ලුපිටිය පැත්තට යන්නට සූදානම්. සමීර ඔබ දැන් රැඳී සිටින්නේ කොල්ලුපිටියේ. ඔය පැත්තේ ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ තත්ත්වය කොහොමද? ඔරංගන මම දැන් ඉන්නේ කොල්ලුපිටිය මන්සන්දිය ආසන්නයේ පිහිටුව ඇති පොලිස් මාර්ග බාධකයක් අසලයි. විශේෂයෙන්ම රංගන ගාලුපාර සම්බන්ධව කතා බහ කළොත් ගාලුපාරෙන් කොළඹ දෙසට පැමිණෙන රථවාහනවල යම්කිසි අඩුවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය රාජකාරී සහ සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන් අතර මේ මාර්ගය භාවිත කරන්නේ ගොඩක් කාර්යාල වල සේවය කරන පුද්ගලයන්. ඒ නිසාම දෝ තරමක් අඩු ප්‍රමාණයක් තමයි දක්නට ලැබෙන්නේ. පෑලිගොඩ ප්‍රදේශයෙන් අපි බලද්දි අපට විශාල රථවාහන තදබදයක් දක්නට ලැබුණා. ඒ තමයි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන වාහනත් එහිදී දක්නට ලැබුණා. ඉතින් කොහොම නමුත් ගාලුපාරේ නම් එවැනි තදබදයක් දක්නට ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ ස්ථාන පසු කරමින් නගරයට ප්‍රවිෂ්ඨ වෙන සියලු දෙනා සියලු වාහන ඉතාමත් දැඩි ලෙස පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් සතුව රජය විසින් ලබා දී තිබෙන ඒ ඇඳිරි නීති අවසර පත්‍රය සහ ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට නියමිත ඒ බලපත්‍රය හඳුනුම්පත තිබෙනවා නම් පමණයි මේ ස්ථානයෙන් නගරයට ඇතුළුවීම සඳහා අවසර හිමිවන්නේ රංගන. ඉතින් ඒ රාජකාරිය ඉතාමත් හොඳින් මේ ස්ථානයේදී සිද්ධ වෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. හොඳයි බොහොම ස්තුතියි සමීර. එයයි එහි තත්ත්වය. හොඳයි අපි අවසාන විරාමය ගන්නවා. අවසාන විරාමයෙන් අනතුරුව නැවතත් හමුවෙමු.
දැන් අපි සූදානම් වෙන්නේ කාටුන් පෙළට අවධානය යොමු කරන්නටයි. ඊට කලින් හිරු කෙටි පණිවිඩයක් තියෙනවා, මම ඒකත් ඔයගලන්ට කියන්නම්. මම කිව්වේ අර ලෝකේ පුරාවටම ගණන් හිලව් ඉහළ යන්නේ පටපට ගාලා ආසාදිතයන් සංඛ්‍යාවයි, එතකොට ජීවිතහානි සංඛ්‍යාවයි. අපි ඒ தත්ත්වයේ අල්ලගෙන ඉන්න අවම මට්ටමින් 143ක් තමයි ආසාදිතයන් මේ වන විටත් වාර්තා වෙලා තියෙන්නේ. මරණ දෙකයි. අපි ඒකේ தත්ත්වය කල්ලන්ින් දැද්දි අපේ ගණන් හිලව් ඉහළට යන්නේ මොකටද දන්නවද? ඇඳිරි නීතිය කඩ කිරීම පිළිබඳව. මෙන්න ඇඳිරි නීතිය කඩ කළ 8451 දෙනෙක් මේ දක්වා අත්අඩංගුවට අරගෙන තියෙනවා. බලන්න ගානේ තරම. වාහන 278ක් පොලිස් භාරයට අරන් තියෙනවා. ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 1091ක්. සෙල්ලන්නේ ඒකයි බංකුවේ ඇඳිරි නීතිය තදයි, ගෙදරට වෙලා පරිස්සමට ඉන්න කියලා. හොඳේ කාටුන් වලට යමු. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරද. හැටින් ඉහළ අය ගෙවල් ඇතුළෙම තියන්නලු දේශපාලක කියන්නේ. එතකොට සරදම් මානවා, හැටින් ඉහළ කී දෙනෙක් නාම යෝජනා දීලා තියෙනවද සර්? ඒගොල්ලොත් ගෙවල් ඇතුළ තියන්නද කියලා දන්නේ මේ අහන්නේ. තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස අද ලංකාදීපෙන්. දෙන්නගේ දෙබස තිස්ස අංකල් කියනවා, හිසේ සැත්කමක් කරපු ලෙඩෙකුට බෙහෙත් නොදී ඔසුසල් සේවකයෝ කන්න ගිහිල්ලා. සෞඛ්‍ය සේවාවේ මිනි කැට වගේම තිරිවාන කැටත් තියෙනවයි කියලයි අනිත් පුරවැසිය කියන්නේ. වැඩිපුර තියෙන මිනි කැට, ඒ අතරේ ගැටළු සාගර තත්ත්වයන් වරින් වරත් එනවා. ඒ අතරේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත අද උපුටා ගන්නේ දිනමිනි. දෙන්නෙක් අතර දෙබස. එක්කෙනෙක් කියනවා ජපානයේ ඇවිගන් බෙහෙත හෙට අනිද්දාම ලංකාවට ගේනවා බං. අනිත් එක්කෙනානවා ඩොක්ටර් සජිත්ගෙන් ඇහුවද සර්? ඩොක්ටර් සජිත්ගෙන් අහලද දන්නේ නෑලු, එව්වා ගෙන්නන්නේ. මේ අද ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්. සමහර දේශපාලකයෝ පේන්නවත් නෑ නේද? ඒතුමා මෙන්න මෙහෙම කියනවා එළියට ඇවිල්ලා. මට ඔබේ දුක තේරෙනවා. මේ වසංගතයේ අවසන් වූ සැනින් මම ඔබේ දෙපා මුලට බඩගාගෙන එනවා. නැතිව මම මේ බයේ හැංගිලා ඉන්නවා නෙවෙයි. හොයාගන්නවත් නැති අය ගැනයි කතාව. ජනතාවත් සදාන් කරනවා. ඊළඟට දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එක. සමහර මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඇඳිරි නීතිය කඩලා මීහරක් වගේ හැසිරෙනවලු. සමහර දේශපාලකිනුත් ඒ වගේ හැසිරෙනවලු බං. එහෙමයි ඔන්න කියන්නේ. ඇඳිරි නීතිය අතරේ රැස්වීම් තිබුණු අය ගැනත් කතා ආවනේ නේද? ඊළඟට ලංකාදීපයේ දාසහපලානගේ ස්වාරිස් මෙන්න. ඔන්න ලිප්ගල් තුන පේනවද? ස්වාරිස්ලා ගෙදර දේශපාලකෙක් ඇවිල්ලා මුඛාවරණ දාගෙන ස්වාරිස් කියනවා ඔන්න පස්සේ කියන්න එපා පටිත් අද කරගන්න කියලා. එම පණිවිඩයක් දීලා තියෙන්නේ. ඒ අතරේ තලන්ගේ අනේද කියන්නේ කවිය මෙන්න. ඇඟපත බඩ මහත කඳ ඇති සද්දන්ත, එම්බා මෝල් හිමියනි මහ බලවන්ත, බෙදුවොත් සහල් මලු දුගියන් හට අන්ත, විය හැක ඔබට දෙවිවරු මහ පින්වන්ත. එහෙම පණිවිඩයක් එයාටත් දීලා තියෙනවා. හොඳේ අනුරාධගේ ඕකයි තත්ත කවිය. දැන් විසකුරු කොරෝනා නිති මරබිය ගේන, විනයෙන් මොලයෙන් පරදා ලන්නට ඕන, මිනිසුන් උනොත් මීටරයට පිටුපාන, බිඳ වැටෙනවා අවුරුදු සමරණ හීන. මේ මෞබිම් පත්තරේ එම්.ඩී. වීරරත්නගේ කාටුන් එක. හොඳට බලන්න. ඇඳිරි නීතිය කඩ කරන්න උත්සාහ දරන පුරවැසියෙක් කාගේ දිහාද බලාගෙන ඉන්නේ? පොලිසිය දිහා. පොලිසිය එහා මෙහා බලනකන් ඉඳලා ඇඳිරි නීතිය කඩ කරන්න ඔහු උත්සාහ දරන්නේ. හැබැයි ඔහු දන්නේ ඔහු දෙස බලාගෙන ඉන්න රකුසෙක් කවුද? කොරෝනා රකුසා බෑපංකෝ එළියට කියලා බහිනකන් බලාගෙන ඉන්නේ. එතකොට මෙහෙමයි සමහරු බහින්නේ. ජෙෆ්‍රිගේ කාටුන් එක දිවයින පත්තරේ. ඇඳිරි නීතියෙන් රටම වසා තබන වෙලාවක අන්තට්ටු දාගත්ත සෙට් එකක් එළියට බහින අවස්ථාව, ඒ තුළින් නිරාවරණය වන්නේ මොකටද? ආම් පේනවා කොරෝනා වලට. ඒකයි ගෙදර ඉන්න කියලා කියන්නේ. අත්‍යවශ්‍ය රාජකාරී කරන අය මේ එළියට බහින්නේ අවදානම දරාගෙනයි. ලංකාදීපයේ දාසගේ කාටුන් එක මෙන්න. මේ බලන්න, කොරෝනා වලට එරෙහිව ෆයිට් කරනවා අපේ සෞඛ්‍යාංශ ගහ උඩින් එයා. හැබැයි එක පුද්ගලයෙක් හිටියොත් අන්තට්ටුව දාගෙන ඒක වලක්වා ලන්නට අරගොලු කරන සේවය ගඟට කැපූ ඉනි වගේ වෙන්න පුළුවන්. ඒකයි මේ දාස සංකේතවත් කරලා තියෙන්නේ. ඕකයි තත්ත්වේ. එතකොට විදුර අබේනායකගේ දවසේ පද හතර මෙන්. රැකගෙන රටේ සම්පත මහජනයාද, ජනපති බලකාය වික්‍රමයේකි යෝද,
වෛරසයට නොමැත උස්මිටිකම් බේද ඒ ගැන සභාරුන් හිතුවෙම නැහැ නේද? සභාරු ඒ ගැන හිතන්නේ නැහැ නේද? එතකොට ඒ පත්තරේම තියෙනවා MD වීරරත්නගේ මාර්සිපාල කාටුන් එක. කොරෝනා හැදුන එක කොහමද හඳුනගන්නේ? අම්මා අහන්නේ. මෙන්න මාර්සිපාලගේ උත්තරේ. ඇයි රටේම රවුම් ගහනවනේ? අන්න හඳුනගන්න විදිය. අවසානයේ ගන්න සූදානම් තිලකගේ තුන්මන්සල කවිය. මෙන්න පද පෙළි හතර බලන්න. මේ රෝබිය නිසා දුප්පත් මිනිසුන්ට සිදු වුවත් දුක් කරදර විඳවන්ට මේ වුණු ව්‍යසනයෙන් අපි රට රැකගන්ට හුරුවෙමු සියලු දුක් කරදර ඉවසන්ට. එහෙම පණිවිඩයක්ත් තියෙනවා. ජනතාව වගකීමෙන් කටයුතු කරන්න බලදරිනි. ජනතාවගේ දුක ගැටලු පිළිබඳව විසඳුම් දෙන්න මේ හැමෝම මේ විදියට එක තැනක ඉඳන් එක අරමුණකින් කටයුතු කරන්නට අවශ්‍යයි. එයාතරේ සමුගන්න මොහොතේ මතක් කරන්න ඕනේ මේ කොරෝනා වෛරසය ව්‍යාප්තිමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද 6 වෙනි දිනටත් ක්‍රියාත්මකයි. හිරු මාධ්‍යාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයක් මත ක්‍රියාත්මක වන මේ ක්‍රියාන්විතේ 5 වෙනි දවසේ තත්ත්වය ඔබට ගෙනෙමින් අප සමුගන්නවා පරිස්සමින් ඉන්න. හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. COVID-19 වෛරසයේ රට තුල ව්‍යාප්ත වීමත් සමග බොහෝ දුෂ්කරතා මැද සිටින අපේම ජනතාවගේ සුබසිත මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් හිරු ක්‍රියාත්මක කළ රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ක්‍රියාත්මක වුණා. පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අතිපූජනීය මහා සංඝරත්නයේ ප්‍රධාන පූජකවරුන්ගේත්, ළමා නිවාසවල රැඳී සිටින දූ දරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත් ඕනෑපාකම් සපුරාලීම වෙනුවෙන් මෙවර හිරු පෙරමුණගෙන සිටිනවා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේදී ලබා දීමට නියමිත වේලි ආහාර ද්‍රව්‍ය බෙදා වෙන් කිරීමේ කටයුතු හිරු මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් බතරමුල්ල පැලවත්ත හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේදී සිදු වුණා. අනතුරුව වේලි ආහාර ද්‍රව්‍ය රැගත් රතපෙල, කොළඹ, කළුතර, ගාල්ල, කුරුණෑගල හා කෑගල්ල යන දිස්ත්‍රික්ක බලාපිටත්තු ගියා. මුළු ලෝකයේම මාරාන්තික කොරෝනා වසංගතයට මුහුණ දී තිබෙන අවස්ථාවක ශ්‍රී ලාංකික අපිටත් මේ ඉරණමට එලෙසම අත්විඳින්නට මුහුණ දෙන්නට සිදු වී තිබෙන අවස්ථාවක හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අප අද දවසේදීත් ආරඹන්නට සූදානම්. ආසන මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන්ගේ විශිෂ්ට සංකල්පයක්, ඒ වගේම එතුමන්ගේ පූර්ණ මූලික දායකත්වය සහ මැදිහත්වීම මත සිදුවන මේ කටයුත්ත අද දවසේදීත් අපි ආරඹන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම විහාරස්ථානවලත් දායක පින්නතුන්ට දානය සපයා දීමේ අපහසුතාව තියෙනවා. අපිත් බොහෝ විට දානේ විහාරස්ථානයේ සකස් කරලා තමයි දානේ ගන්නෙ. ඒ නිසා ඒවා සලකලා හිරු සහන යාත්‍රා වැඩසටහන මගින් අපේ විහාරස්ථානයටත් වියලි ආහාර ද්‍රව්‍ය සපයා දීම සඳහා කඩිනමින් කටයුතු කරලා තියෙනවා. අපි ඉතාමත් මගේ කොට සලකනවා මේ කරන සත්කාරය පිළිබඳව. මේ තත්ත්වය අනුව ගොඩාක් අපහසුතාව ඇති වුණා. ඉතින් ඒ අතරතුර තමයි මේ හිරු මාධ්‍ය ජාලය තුලින් අපිට මේ උදව්ව කරන්න මේ අද දවසේ මේ මෙතනට පැමිණලා තියෙන්නේ. ඒ මනුෂ්‍යත්වයේ හැඟීම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මෙතන ඉන්න ගොඩක් දින අසරණ කට්ටිය ඔවුන්ට මානසික ආබාධ තියෙනවා. තමන් කරන කියන දේත් ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේ අයවලුන් ඉසිටන ස්ථාන කරාත් ඔවුන් වෙතම ගොස් මේ පැනසින කාර්ය මණ්ඩල තමන්ගේ ජීවිතයේ අවදානම නොතකා ඔවුන් වෙත මෙම ආහාර ද්‍රව්‍ය ඉපැ 24ක් වගේ කාලයක් තුළ ලබා දීම සම්බන්ධයෙන් අපගේ හදපරි ප්‍රමාණය පුද කර සිටිනවා. HIV හැදිච්ච කට්ටිය මේ වෙලාවේ මෙතන ඉන්නවා 21 දෙනෙක්. ඉතින් අපි ඊයේ හවස හිරු එකට කතා කළාම කොහොම හරි ඔයගලට ඉක්මනට බඩු ටිකක් ගෙනලා දෙනවා කියලා කිව්වා. පැය 24ක් යන්න ඉස්සෙල්ලා අපිට මේ බඩු ටික හම්බුණ එක ගැන හිරු මාධ්‍යාලයේ සභාපතිතුමාට අපේ හෘදයාංගෙම ස්තුතිය පුද කරනවා. හිරු නාලිකාවේ ප්‍රවෘත්ති බලන අවස්ථාවේ එහි සඳහන් කරපු ආකාරයට ඉල්ලීම ඉදිරිපත් කරන්නට යෙදුනේ. ඒ ඉල්ලීම අනුව ඉතාම කෙටි කාලයක් තුළ මේ වියලි ආහාර විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පූජා කිරීම පිළිබඳව හිරු නාලිකාවේ සියලු දෙනාටම අපේ ගෞරවයේ උපහාරය ප්‍රකාශ කර සිටිනවා. ඇත්තටම අපගේ අවශ්‍යතාවයේ තියෙනවා මේ අවස්ථාවේ අපිට ආහාර සපයා ගැනීම අපහසුයි. මොකද බොහෝ කඩ වහලා තියෙන නිසා. නමුත් මේ අවස්ථාවේ මේ ලබා දෙන්නා වූ ආහාර ගැන සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මමන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආශිර්වාද පතනවා. ඇත්තටම මට ස්තුති කරන්න වචන නැහැ. බඩු ගෙන්න ගන්න විදියක් නැතුව අපි අමාරුවෙන් හිටියේ. ආධාර දෙන අයටත් එන්න විදියක් නැහැ. මුකුත් කරගන්න විදියක් නැහැ. පොරොන්දු වෙලා තිබුණා ඒක කැමත් එකට කැන්සල් කරන්න වුණා. හැබැයි හිරු සහන යාත්‍රා ඇවිල්ලා අපි කතා කරුවාම පැය 24ක් යන්න 30 වල මේ වගේ බඩු අරගෙන අපි බලන්ට අපි ගෙන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක්. එබැවින් මේ දුෂ්කර මොහොතේ ඔබව තනි නොකර අපි ඔබ වෙනුවෙන්ම කැපවීමට සූදානම්.
තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ඉදිරියේදීත් මුළු දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ ඔබේ සුබ සහනය වෙනුවෙන්මයි. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය.